हाई मम प्रवीणा दिशा नायक अद मम एक कॉल फ्रेंड सेगमेंट का टेक इत मम लास्ती मगे फोन के मनोद तीन खेल अयोल पेन इवागेमो अयोल प्रश्न वाले उत्तर देने मम लास्ती लास्ती फोन पेन मेन मगे फलवे प्रश्न इसल यूज कर फोन आईफोन 11 फोन ने के वॉल पेपर कर डाला थी ना फोटो है कमोकाद द मामा वॉल पेपर का लॉक स्क्रीन ने का होम स्क्रीन ने का देखा मैं कमा फोटो का यूज़ करा ने मैं का फोन गैलरी के फोटोस की या किधर दिए ना द फोन गैलरी के फोटोस देसी अभिषी अटक तीन गैलरी के तीन ना आसम फोटो है कमोकाद द गैलरी के तीन आसम फोटो है का අපිට කියන්නකෝ ඔයාට වැඩිපුරම කෝල් කරන කෙනා කවුද කියලා? මට වැඩිපුරම කෝල් කරන්නේ මගේ අම්මා. ඔයාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධම කෙනා කවුද? මට අන්තිමටම කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා ශෂික අක්කා. අද උදේ මම අකිට කෝල් එකක් ගත්තා. ඉතින් මට අකිය අපෝ එකට කෝල් කරා. ඇයි කෝල් එක ගත්තේ කියලා අහන්න. ශෂික අක්කි වැඩිපුරම යූස් කරන ඇප් එක මොකද්ද? Instagram. ඔයා ෆෝන් එකෙන් වැඩිපුරම කතා කර කර ඉන්න කැමති කාත් එක්කද? අම්මත් එක්ක. වැඩිපුරම ප්ලේ කරන ගේම් එක මොකද්ද? ගේම් නම් ප්ලේ කරන්නේ නැහැ. අන්තිමට Google search කරේ මොනවද? අන්තිමටම Google search කරේ Black Tan Pomeranian කියන චුටි බල්ලු පැටිය ගැන. මම ආසයි Black Tan Pomeranian ලාට ඉතින් ඒක තමයි හොඳයි දැන් ඔයාලට තියෙන කෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාව ඔයා කාටද කතා කරන්නේ සනාලියකිට එහෙනම් දැන් ඔයාලට අවස්ථාව තියෙනවා තප්පර 30ක් ඇතුළත එයාව සම්බන්ධ කරගෙන ඔයා වෙනුවෙන් සින්දුවක කොටසක් ගායනා කරව ගන්න ඕකේ රෙඩි 1 2 3 ඩයල් हेलो सनाली अक्की हेलो वैदक दीने ने हरी अद मामा अवेल इन्हें प्रोग्राम में के कट्टे मटे चैलेंज का किया ना वैट किया ला सिंधु अक्की वगैरह मट्टा किया सिंधु अक्की वाला मटे सिंधु किया ने बे नहीं ना गोयात सिंधु अक्की अन्नो ने सिंधु अक्की तो लापी देना सिंधु अक्की अन्नो हरी ना गपी देना किया मुकाद किया अक्की क्या मत අකි කැමති මේක කියමු මට ඇත්තටම සින්දු කියන්න බැරි හින්දා මම හිතුවේ නෑ සින්දුවක් ගැන මම හිතේ මට සින්දු කියන්න බැහැ නේ ඉතල මොකද අපි කියන සින්දුව වස්සානේ දෙකේ මහන හරි හරි ඔකේ අන්න වස්සානේ අතවන ලයි මොමග බලන් थैंक यू अक्की चनासी के फैमिली एक्ट दानगा नौनिलु ඔයා වෙනුවෙන් මම කරපු ලොකුම දේ මොකද්ද කියලා? ඔයා මං වෙනුවෙන් කරපු ලොකුම දේ. ඉතින් මෙහෙමනේ දැන් අපි නාටකංකාරයක එක පවුලක් වගේ නේ ඉතින් මට ඔයා මගේ නංගි වගේ.
නංගි තමයි ඉතින් ඒකත් එක්ක ඇත්තටම දැන් මේ අපි දැන් ඔයා ගීතිකා මම පාටලි අපි හොඳම යාළුවෝ කතාව ඇතුලේ වගේම සෙනාලි ප්‍රවීණා කියලා කියන්නේ නාටකකාරය සෙට් එකේ මේ හැම එකෙම දැන් හොඳම යාළුවෝ වෙලා ඉන්නේ ඉතින් ඒකත් ඔක්කොමත් එක්ක ඔයා මංගනෙන් කරපු ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම අසනීප වෙන වෙලාවකට එහෙම ඔයා මාව බලාගෙන තිනවා. ඔගොල්ලෝ අසනීප වුණාම මම ඔගොල්ලන්ව බලා ගන්නවා. හැබැයි දැන් මම ඇත්තටම මේ මගේ තව යාළුවෙක් එක්ක ඉන්නේ මම මේ වෙලාව. ඒකට මම එයාටත් කිය කි හිටියේ ඊයේ ඔයා එද්දි මට වැලිතල වරන් ආවනේද මතක් කරලා. අන්න ඒ කතාව මම ඇත්තටම දැන් කිය කි හිටියේ. ඉතින් ඔය වගේ දේවල් අපි يعني දැන් ප්‍රවීණා වුණත් මං වුණත් අපිව අමතක කරන්නේ නැ නේ. අපි කියන්නේ ඕන වෙලාවක උදව්වක් ඕන නම් එතන ඉන්නවා. කෑම බීමක් වුණත් බෙදා හදාගෙන කන්නේ තනියම කන්නේ නැ. ඉතින් ඒ වගේ මං හිතන්නේ එක දෙයක් කියලා කියන්න බෑ. හැබැයි ඉතින් ගොඩක් දේවල් ඉතින් නාටකකාරයෝ පවුල ඇතුලේ වෙනව නේද? අක්කි මම අපි හැමෝම හොඳම යාළුවෝ සහෝදරියෝ වගේ. ඉතින් අක්කි මං වෙනින් කරන ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අක්කිටත් මං ගොඩාක් ආදරෙයි. අක්කි මට වගේම. අන්තිම ප්‍රශ්නේ අක්කි, මට රුපියල් මිලියනයක් හම්බුණොත් අක්කි වෙනුවෙන් මම මොකද කරන්න ඕනේ? ඔයාට රුපියල් මිලියනයක් හම්බුණොත් මං වෙනුවෙන් ඔයා කරන්න ඕනේ, මං ඔයාට හැමදාම කියනවා, මම පළවෙනි දවසේ ඉඳන් හම්බෙච්ච දවසේ ඉඳන් ඔයාට මං කියන්නේ මේ ඔයා ලස්සනයි, ඔයා ටැලන්ටඩ්, ඔයාට ටැලන්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හැම ටැලන්ට් එකක්ම හොඳින් පරිස්සමෙන් මේ ඉන්ඩස්ට්‍රි එකේ හොඳ රංගන ශිල්පිනියක් වෙලා ඉන්න කියලානේ මං ඔයාට කියන්නේ. ඉතින් ඔයාට මිලියනක් හම්බුනොත් මං වෙනුවෙන් ඔයා කරන්න ඕනේ ඒ මිලියනය හරියට පාවිච්චි කරලා, මොලේ ඇතුව පාවිච්චි කරලා ඔයාගේ ජීවිතේ ඔයා හොඳට ගෙනියන්න ඕනේ. අකි thank you. අකි යන්නේ thank you කතා කරාට මම ආත ඉවර වෙලා කෝල් එකක් ගන්න. හරි ඔකේ නා. බයි. බයි මසරණයි. බයි මසරණයි අකි බයි. ඔයා අන්තිමට මැසේජ් කරේ කාටද? අන්තිමටම මැසේජ් කරේ මගේ හොඳම යාළුවත් එක්ක. මං එයාට කිව්වා මං අද හවස එනවා කියලා. ඉතින් ඒක තමයි අවසන් මැසේජ් එක. ඔයාගේ ෆෝන් එකට ආපු මතක හිටිනම මැසේජ් එක මොකද්ද? මැසේජ් නම් ගොඩක් එනවා. ඒ අතරින් මට ලැබෙන ප්‍රතිචාරවලට එන මැසේජ් විශේෂයි. ඉතින් එකක් කියලා තෝරන්න බෑ. එහෙම නෑ නිසා. ඔයාට අන්තිමට මිස් වෙච්ච කෝල් එක කාගෙන්ද? අන්තිමටම මිස් වෙච්ච කෝල් එක සිතු අක්කා කියලා මං අඳුරන අක්කි කෙනෙක්. ඔයා කැමතිද ඔයාට ආපු අන්තිම මැසේජ් එක කියවන්න? මට අවසානට ලැබිලා තියෙන මැසේජ් එකත් මගේ හොඳම යාළුවගෙන්. ඉතින් අහුවම කොහෙද ඉන්නේ කියලා. ඉතින් see you කියලා තමයි වල තියෙන්නේ. අන්තිමට ආපු සින්දුව මොකද්ද? අන්තිමට මහපු සින්දුව මම ගොඩක් සින්දු අහන කෙනෙක්. එක එක විදිය සින්දු අහනවා. ඉතින් අවසානට මම අහලා තියෙන්නේ someone you loved. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එක බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එකද බලන්නේ? ෆෝන් එකක් කියන්නේ personal දෙයක්. ඉතින් කාගේවත් ෆෝන් එකක් බලන්නේ නැති වෙයි. ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකද්ද? ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම්. එහෙම විශේෂයෙන්ම නැහැ. ෆෝන් එක හැම වෙලෙම ඉති ළඟ තියෙනවා. එහෙම විශේෂයෙන්ම අමතක නොවන සිදුවීමක් නැහැ. හොඳයි. අද අපිත් එක්ක කෝල් ෆ්‍රෙන්ඩ් සෙග්මන්ට් එකට එකතු වෙලා ඔයාගේ ෆෝන් එකේ දේවල් ඔයාගේ ෆෑන්ස්ලා වෙනුවෙන් අපිත් එක්ක ෂෙයා කරගත්තට ඔයාට බොහොම ස්තුතියි. ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුති මට ඉන්වයිට් කරාට. සහ කියන්න තියෙන ඉතින් මම වගේ තවත් සෙලිබ්‍රිටි කෙනෙක්ගේ ෆෝන් එකේ තියෙන මොනවද කියලා දැනගන්න කැමති නම් channel 100 එක දිගටම එකතු වෙන්න.